ක්‍රීඩකයෙකුට තමන්ගේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව ලැබෙනවා කියන්නේ ගොඩක් වාසනාවන්ත අවස්ථාවක්. ඒ වගේ වාසනාවක් බංග්ලාදේශයේ තිබුණු තුන්කොන් තරගාවලිය අවසාන තරගයේදී ශයන් ධනුෂ්කට උදා වුණා. ශයන් තමන්ට ලැබුණු මේ අවස්ථාව සමරුවේ හරි අපූර්ව විදිහට පිටින් ලොකු දෙයක් කරන්න බැරි වුණ ශයන් බංග්ලාදේශ ඉනිමේ ජයග්‍රහී කඩුල්ල වගේම බංග්ලාදේශ කඩුලු තුනක් පිට පිට පන්දු තුනකදී දවා ගන්න සමත් වුණා. ශයන්ට කලින් මේ විදිහට තමන්ගේ පළවෙනි එක්දින තරගයේ කඩුලු ත්‍රිත්වයක් ආරම්භ කරපු පන්දුයවන්නෝ තුන් දෙනෙක් හිටියා. ඒ තුන් දෙනාගේ මුලින්ම මේ දක්ෂකම කළේ බංග්ලාදේශයෙන් තජුල් ඉස්ලාම්. තජුල් සිම්බාබ්වේ තිබුණු තමන්ගේ පළවෙනි එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ගත්තේ 2014 අවුරුද්දේදී. තජුල් ලේ තරගයේදී ලකුණු 11කට කඩුලු 4ක් දවා ගන්න සමත් වුණා. තජුල්ගේ පළවෙනි තරගයේ පන්දුයවීම තමයි තවමත් ඔහුගේ හොඳම පන්දුයවීම විදිහට වාර්තා වෙන්නේ. ඊට වසරකට පස්සේ එක්දින වරම් ලබපු දකුණු අප්‍රිකාවේ කාවිස රබාඩා මේ විදිහට කඩුලු ත්‍රිත්වයකින් තමන්ගේ එක්දින ගමන ආරම්භ කරන්න සමත් වුණා. රබාඩා එදා බංග්ලාදේශ කඩුලු 6ක් ලකුණු 16කට දවා ගන්නත් සමත් වුණා. රබාඩා ඒ විදිහට පළවෙනි තරගයේ පෙන්නපු දක්ෂතාව තමයි ඔහුගේ හොඳම එක්දින පන්දුයවීම විදිහට වාර්තා වෙන්නේ. මේ විදිහේ දක්ෂතාවයක් කරපු තුන්වෙනියා තමයි ලංකාවේ වනිදු හසරංග. හසරංග සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තමන්ගේ මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ගන්න සමත් වුණා. වනිදු ඒ තරගයේ ලකුණු 15කට කඩුලු 3ක් ගත් එක තමයි වනිදුගේ හොඳම පන්දුයවීම විදිහට තවම තියෙන්නේ. ශයන් තමන්ගේ පළවෙනි එක්දින තරගයේදී බංග්ලාදේශ කඩුලු 3ක් පිට පිට පන්දු 3කින් දවා ගන්න මේ වාර්තාවට අලුතෙන්ම එකතු වුණත් අනිත් පන්දුයවන්නන්ට වගේ පළවෙනි තරගයට පස්සේ ඒ දක්ෂකමට වඩා එහා ගිය පන්දුයවීමේ දක්ෂකමක් පෙන්වන්න බැරි වෙන්න එපා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ඒ වගේම මේ අලුත් video යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් නැවුම් තොරතුරු සහිත අලුත් video එකකින් හමු වෙනතුරු ඔබට ක්‍රිකට් ලංකා තුලින් සුබ දවසක්.